අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. සියලු දෙනාටම සුබ සැන්දෑවක්. අද 2023 ජනවාරි මාසේ 28 වෙනි සෙනසුරාදා අද දිනේ විනිමය අනුපාතිකයන් සටහන් වෙලා තියෙන කෙසේද කියලා දැන් අපි බලමු. ඒ අනුව ඇමරිකානු ඩොලරයක් අද දිනේ රුපියල් 360.7 ලෙසටයි සටහන් වී තිබෙන්නේ. යුරෝවක අද මිල රුපියල් 394.15 කුත් බ්‍රිතාන්‍ය පවුමක් සඳහා රුපියල් 451.50ක මුදලකුත් හිමි වී තිබෙනවා. සිංගප්පූරු ඩොලරේ සඳහා රුපියල් 276.26ක මුදලකුත් ඕස්ට්‍රේලියානු ඩොලරයක් අද දිනේ රුපියල් 260.42ක ලෙසටයි සටහන් වී තිබෙන්නේ. ජපාන යෙන් එකක් අද දිනේ රුපියල් 2.780ක් ලෙසටත් මැලේසියානු රින්ගිට් එකක් රුපියල් 85.80ක් ලෙසටයි සටහන් වී තිබෙන්නේ. දැන් අපි බලමු මැද පෙරදිග මුදල් වර්ගවල විනිමය අනුපාතිකයන් සටහන් වෙලා තියෙන්නේ කෙසේද කියලා. ඒ අනුව බහරේන් ඩිනාරේ සඳහා රුපියල් 965.730ක මුදලකුත් ජෝර්දාන් ඩිනාරයක් සඳහා රුපියල් 513.740ක මුදලකුත් හිමි වී තිබෙනවා. කුවේට් ඩිනාරයක් අද දිනේ රුපියල් 1192.75ක් ලෙසටයි සටහන් වී තිබෙන්නේ. ඕමාන් රියාලේ සඳහා රුපියල් 946.720ක මුදලක් හිමි වී තිබෙනවා. එක්සත් අරාබි එමිරාජයේ ඩිරාමයක් රුපියල් 99.710ක් ලෙසටද කටාර් රියාලයක් රුපියල් 100.710ක් ලෙසටද සටහන් වී තිබෙනවා. සෞදි රියාලේ සඳහා රුපියල් 97.72ක මුදලකුත් ඊශ්‍රායල් ෂෙකලයක් අද දිනේ රුපියල් 105.780ක් ලෙසටයි සටහන් වී තිබෙන්නේ. ඉන් මේ විනිමය අනුපාතිකයන් නිරන්තරයෙන් වෙනස් වීමේ හැකියාව තිබෙනවා. ඒ පිළිබඳවත් ඔයාලා දැනුවත් වෙන්න. මීට අමතරව විදේශගත ශ්‍රමිකයන් සඳහා රුපියල් 2ක දිරිදීමනාව තවදුරටත් ක්‍රියාත්මක නොවන බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් රුපියල් 1000ක ප්‍රතිපූරක දීමනාව තවදුරටත් ක්‍රියාත්මක වන බවටයි වැඩිදුරටත් මහා බැංකු ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙවැනි වැදගත් තොරතුරු දැන ගැනීම සඳහා දැන්ම අපගේ නාලිකාව subscribe කරන්න. සියලු දෙනාටම සුබ දවසක්.